මේ වීඩියෝ එක බලාගෙන ඉන්න හැමෝටම යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. සැඟවුණු පාප කියන මාතෘකාව යටතේ අපේ ජීවිතේ හැංගිලා තියෙන පව් මොනවාද කියලා එකින් එක හොයාගෙන ඒව අපේ ජීවිතවලින් අයින් කරලා දාන්න තමයි මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව. අද අපි බලන්න යන සැඟවුණු පාපය තමයි මුහුණ දික් කර ගැනීම. ඒ කියන්නේ මුහුණ වෙනස් කර ගැනීම. දේව වචනේ මිනිමැරීම, සොරකම් කිරීම, වෛශ්‍යාකම් කිරීම වගේ දේවල් පාපය කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි නරක වචන කතා කරලා අනිත් අයගේ හදවත රිදවෙන එක පාපය කියලා කියනවා. ඒ වගේම කාන්තාවක් දිහා රාගයෙන් බලන එක සිතුවිලි වලින් කරන පාපයක් කියලා බයිබලයේ කියනවා. මේ විදිහට ක්‍රියාවෙන් අපි කරන පව්, සමහර නපුරු වචන වලින් අපි කරන පව්, සිතුවිලි වලින් අපි කරන පව්, වැරදි විදිහට හිතන එක, මේ වගේ දේවල් පව් කියලා කියන දේව වචනයෙම මුහුණ දික් කර ගැනීමත් පාපයක් කියලා කියනවා. ඔයාලා දන්නවද ඒක? මේ වචනේ කියන්නේ අපේ සිතුවිලි, ක්‍රියාවන් සහ වචන වලින් ප්‍රවේසම් වෙන්න කියලා විතරක් නෙමෙයි, අපේ මොහුනේ ස්වභාවයන් ගැනත් ප්‍රවේසම් වෙන්න කියලා කියනවා. දැන් අපි බලමු බයිබලයේ කවුද මේ විදිහට මොහුන හකුලවා ගත්තේ කියලා. පළවෙනි එකනා තමයි කායින්. කායින්ගේ පඳුර දෙවියන් වහන්සේ බාරගත්තේ නැති නිසා එයාගේ මොහුන වෙනස් වුණා. උත්පත්ති 4 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳන් 6 වෙනකම්. එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඳුර නොසැලකූ සේක. එවිට කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මොහුන වෙනස් විය. ස්වාමීන් වහන්සේ කායින්ට කතා කොට, "නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මොහුන වෙනස්ව තිබෙන්නේ මක් නිසාද?" මෙතනදී කායින්ගේ මොහුන වෙනස් වුන එකත්, එයා කෝපව සිටිය එකත් දේව වචනයේ අපිට පැහැදිලි කරනවා. දෙවෙනි එක්කෙනා තමයි නෙබුකද්නේෂර් රජ. මේ නෙබුකද්නේෂර් රජ එයා ලොකු රන් පිළිමයක් හදලා හැමෝම ඒකට නමස්කාර කරන්න කියලා බල කළා. ඒ වෙලාවේ දානියෙල්ගේ යාළුවෝ ඒ පිළිමයට වඳින්නේ නැහැ කියලා ස්ථිරව සිටියා. නෙබුකද්නේෂර්ගේ වචනයට එයාලා ගරු කළේ නැති නිසා එයාලා ගැන මේ රජතුමා කේන්ති ගත්තා. එයාගේ මුහුණ වෙනස් වුණා. දානියෙල් 3:19. එකල නෙබුකද්නේෂර් කෝපෙන් පිරුණේය. ශද්‍රක්ටද, මේෂක්ටද, අබෙද්නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස් විය. මෙතනදී නෙබුකද්නේෂර් රජුගේ මුහුණ වෙනස් වෙලා කේන්ති ගිය එක අපිට දැක ගන්න පුළුවන්. තුන්වෙනි එක්කෙනා තමයි පරිසිවරු. ස්ටේපන්ගේ දේශනාවට කැමති නැති පරිසිවරු කේන්ති ගත්තා. ක්‍රියා 7:54. ඔහු ඒ දේ ඇසූ විට අනින ලද සිත් ඇතුව ඔහුට විරුද්ධව දත් මිටි කෑවෝය. පරිසිවරුන් ස්ටේපන්ට විරුද්ධව කේන්තියෙන් දත් මිටි කෑවා. මේ විතරක් නෙමේ තවත් ඉන්ට්‍රෙස්ටිං දෙයක් කියන්නම්. නිරාහාරව යාඥා කරද්දි පවා ඒක මුහුණෙන් පෙන්වන්න එපා කියලා දේව වචනේ කියනවා. මතෙව් 6:16 කියනවා, "තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔවුහු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණ විරූපී කරගනිති. ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ." මේ විදිහට මුහුණ හකුලවා ගන්න එක, මුහුණ දික් කරගන්න එක, මුහුණ විරූපී කරගන්න එක වැරදි කියලා දේව වචනේ අපිට කියලා දෙනවා. අපි මුහුණ වෙනස් කරගනිද්දී අපේ මුහුණ කොහොමද තියෙන්නේ කියලා දන්නවද? අපි කේන්ති ගනිද්දී කොහොමද කියලා බලන්න. අපි නුරුස්සද්දී කොහොමද කියලා බලන්න. බයෙන් ඉද්දී කොහොමද කියලා බලන්න. තෘප්තිමත්කමක් නැතුව ඉද්දී කොහොමද කියලා බලන්න. බලන්න කොච්චර කැතයිද කියලා. හැබැයි සතුටින් ඉද්දී බලන්න, hina වෙලා ඉද්දී බලන්න, පුදුම වෙද්දී බලන්න, අනුකම්පා කරද්දී බලන්න. මේවා තමයි අපේ මුහුණ ලස්සන කරන්නේ. අපේ මුහුණු කායින්ගේ වගේ, නෙබුකද්නේෂර් රජ වගේ, පරිසිවරු වගේ තියෙන්න හොඳ නෑ කියලා අපි බැලුවා. එහෙනම් කාගේ මුහුණ වගේද අපේ මුහුණ අපි තියාගන්න ඕනේ? ස්ටේපන්ගේ මුහුණ වගේ අපේ මුහුණ තියෙන්න ඕනේ. ක්‍රියා 6:15. මන්ත්‍රණ සභාවේ ඉඳගෙන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙලා සිටියේදී ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුනේය. ස්ටේපන්ගේ මුහුණ දේව දූතයෙක්ගේ මුහුණ වගේ තිබුණා. ඒක සමාදානයේ පිරුණ මුහුණක්, සන්තෝෂයේ පිරුණ මුහුණක්, ප්‍රේමය පිරුණ මුහුණක්. ඒකේ කෝපය නැහැ, නුරුස්සන ගති නැහැ, ඊර්ෂ්‍යාව නැහැ.
මූණ වෙනස් කර ගැනීම හැංගිච්ච පාපයක්. ඒ වගේ අපි ජීවත් වෙනවා නම් අද අපි අපේ හදවතින් ඒ ඔක්කොම අයින් කරගමු. සන්තෝෂයෙන්ුත් සමාදානයෙන්ුත් හිටිය ස්ටේපන්ගේ මූණ වගේම අපේ මූණත් තියාගමු. ඒකට යේසුස් ක්‍රිස්තුස් වහන්සේම ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ජේසු පිහිටයි.